Emang ada mahalnya di ini ya, sekolah ke waktu itu dulu kita andainya pulang permane gaum aku tapi balamu මේ ගම කොහොමද මහල තියෙන්නේ කියලා පිටුපස්සේ විවරයක් සහිතව තමයි මහල තියෙන්නේ කරෙන් ගැට ගහන්න පුළුවන් වෙන විදිහට ඔයාලට පේනවා මේ තියෙන ඉදිරි රවුම් කරක් තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ පිටුපසට විවරයක් දාලා තිනවා මේ වගේ පයිපින් පටියක් ආධාරයෙන් කර ගැට ගහන්න ඒ වගේ මිනට පටියක් අරලා තිනවා ගැට ගහන්න අපි බලමු මේකට ඕන කරන්නේ මොනවද කියලා මම සොප්ලිනන් එකෙන් සාය කොට සඳහා යාර භාගයක් අරන් තියෙනවා 60 පදලින් පොප්ලින් යාර භාගයක් අරන් තියෙනවා ඩයිලින් වලට ඒ වගේ මම පොඩි ෂයින් තියෙන රෙද්දක් අරන් තියෙනවා 60 කොටසට ඒ වගේම අල්පෙනිති අරන් තියෙනවා අඩි රූලත් ටේප් එකත් කතුරත් අපිට මාක් කරගන්න මම පාට දෙකකින් චෝක් කරන් තියෙනවා මේ වගේ දේවල් ටික තමයි අපිට ඕන කරන උපකරණ බලමු දැන් කොහොමද මේ ඇඳුම නිර්මාණය කරගන්නේ කියලා මම මුලින්ම පොප්ලින් කොටස තමයි අරන් තියෙන්නේ මුලින්ම ලයිලින් එකේ තමයි මම ඇඳුම ඇඳගන්නේ ඉහලින් මම අඩි රූලේ වාසිය තියලා රේඛාවක් ගහ ගන්නවා ඩයිලින් කොටස දෙකට නමලා නැම්ම තමන්ගේ පැත්තට තියාගෙන තමයි ඉහලින් අඩි රූලේ වාසිය තියලා තමයි මම රේඛාවක් ඇඳගන්නේ ඔයාලට පේනවා මම මේ ඇඳගත්තු රේඛාවේ ලකුණු කරනවා හරස් අතට උරහිස පළල ඔයාලට ඔයාලගේ මෙමි පාවිච්චි කරන්න පුළුවන් මං අරගෙන තියෙන්නේ මට ඕනි කරන මෙමි මට ඇත්තටම උරහිස පළල අංග 10ක් තියෙනවා මම මේක ටේප් එක දෙකට නමලා බෙදා ගන්නවා මට ඇත්තටම අඟල් 5ක් ලැබිලා තියෙනවා මම ඒකට අඟල් භාගයක් මහුන් වාසිය එකතු කරලා ඉහලින් ඇඳගත්තු රේඛාවේ ලකුණු කරගන්නවා ඇත්තටම ඔයාලා ඔයාලගේ බබාලගේ මෙෂර්මන්ට් පාවිච්චි කරන්න මම එතනින්නම් පල්ලෙහාට මෙයා පොඩි බබෙක් නිසා අඟල් භාගයක් තමයි පහත් කරන්නේ උරහිස ඉඳලා ඇත්තටම පොඩි බබෙකුට අඟල් භාගයක ප්‍රමාණ අඟල් භාගයක් පමණ ප්‍රමාණවත් මං ඊට පස්සේ ලකුණු පහත් කරපු අඟල් භාගෙ ඉඳන් ආයෙ නැම්ම මුනට ඇල රේඛාවක් ඇඳ ගන්නවා මම නැවතත් මම ඉහළින් ලකුණු කරපු උරහිස මෙම්මම නැම්ම ඉඳන් පහළට ලකුණු කරගන්නවා ලකුණු කරගෙන මං ඒ ඒ රක්ෂ හරහා හරස් අතර රේඛාවක් ඇඳ ගන්නවා ඒ ඇඳගත්ත රේඛාවේ ඒ ඇඳගත්ත රේඛාවෙත් මම ලකුණු කරගන්නවා පපුව වට ප්‍රමාණය 4ට බෙදලා ඇත්තටම මට පපුව වටේ 24ක් තියෙනවා ඒ 24 මම ටේප් එක ආධාරයෙන් 4ට බෙදා ගන්නවා ඔයාලට පේනවා ඔයාලා ඔයාලගේ බබාලගේ මෙෂර්මන්ට් පාවිච්චි කරන්න පුළුවන් මට 6ක් ලැබෙනවා මම ඒකට අඟලක් එකතු කරනවා මැහුම් වාසි අඟල් භාගිකුත් බුරුල සඳහා අඟල් භාගිකුත් මම දැන් මේ පහලින් ලකුණු කරගෙන අදගත්තු හරස් රේඛාවේ තමයි මම අපු වටේ 4ට බෙදලා අඟලක් එකතු කරලා ලකුණු කරගත්තේ. ඉහළින් ලකුණු කරපු උරහිස පළල ඉඳන් පහළට ලකුණු කරපු අඟල් භාගයක් අර මම ලකුණු කරගත්තු පපුව වටේ ලකුණු කරගත්තු රේඛාවත් මම යහ කරගන්නවා රූල තියලා ඊට පස්සේ ඒ රේඛාව මම ටේප් එක ආධාරයෙන් දෙකට බෙදා ගන්නවා දෙකට බෙදාගෙන එතනින්දන් මං ඇතුළට අඟල් කාලක් ලකුණු කරනවා අත්කට මං ඇතුළට අඟල් කාලයි හරවන්නේ මේ පොඩි බබෙකුට නිසා ලොකු එකුණු කරනම් අපිට අඟලක් වගේ අත්කට හරවන්න පුළුවන් පොඩි එක්කෙනෙකුට අඟල් කාලක් අත්කට හැරුවාම හොඳටම ප්‍රමාණවත් මං ඒ අඟල් කාල හරහ රේඛාවක් ගහගත්ත වරට පේනවා මං එතනින්ද අඟල් තුන් කාලක් මං ඒ මුල්ලේ ඉඳන් ඉහළට ලකුණු කරලා අත්කට හැඩේ ඇඳ ගන්නවා ඇත්තටම පොඩි එක්කෙනෙකුට නම් ඒ ප්‍රමාණවත් අපිට එහෙම එල් හැඩේ තනින්න අඟල් තුන් කාර ලකුණු කරගත්තාම අත් කට හැඩේ ඇඳ ගන්න හරි පහසුයි. ඔයාලා මම මේ වීඩියෝ එකේ තියෙන විදිහටම කියලා දීලා තියෙන විදිහටම කරගෙන යන්න ඔයාලට එතකොට පැටලෙන්නේ නැහැ. වීඩියෝ එක තනින් තන යවන්න නැතුව එක දිගටම බලා ගන්න. මම ඊට පස්සේ ලකුණු කරනවා කර.
කරු ලකුණු කරන්න නම් මං ඇත්තටම කරු 10ක් තමයි තියෙන්නේ කරවටේ. මං ඒකට ටේප් එක ආධාරයෙන් හතරට බෙදා ගන්නවා. මට දෙක හමාරක් ලැබිලා තියෙනවා. ඒ දෙක හමාරෙන් අඟල් භාගයක් ලකු පහ අඩු කරලා මම ලකුණු කරගන්නවා කර පළල. ඔයාලට පේනවා මං ඉහලින් ගහගත්තු රේඛාවේ තමයි කර පළල ලකුණු කරගත්තේ. එතනින් දැන් මම කර ගැඹුර ලකුණු කරනවා. මේ ඉදිරි කර ගැඹුර තමයි මම ලකුණු කරන්නේ. කර ගැඹුර මට හතරක් තියෙනවා. මං ඒ හතර කර පළල ළඟ ටේප් එක තියලා නැම්මට මේ විදියට ඇල කරලා ලකුණු කරගන්නවා. ඒ ලකුණු කරගත්තු ලක්ෂ දෙක යා කරලා අංශ කණුව කෝණයක් ඇඳගෙන මම රවුම් කර ඇඳ ගන්නවා. ඔයාලට පේනවා මේ විදියට මම කර රවුම් කරගන්නවා මේ අංශ කණුව කෝණය ඇතුළත. දැන් ඊට පස්සේ මට ඕනි කරනවා 60 උස ලකුණු කරන්න. 60 උස හැටියට මං අරන් තියෙනවා අඟල් 10 අමාරක්. මේක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මං ඒ අඟල් 10 අමාරට මැහුම් වාසි 60 කොටස සායට මූට්ටු කරන්න අඟල් භාගයක් එකතු කරලා අඟල් 11ක් තමයි මම 60 උස හැටියට ලකුණු කරන්නේ. මේ විදිහට 60 උස මම අඟල් 11 ලකුණු කරලා හරස් රේඛාවක් ඇඳ ගන්නවා. මේ ඇඳගත් හරස් රේඛාවේ මම ඉන වට ප්‍රමාණය හතරට බෙදලා ලකුණු කරනවා. බලමු අපි කොහොමද ඒක කරගන්නෙත් කියලා. මගේ ඉන වට ප්‍රමාණය අඟල් 21ක් තියෙනවා. මං ඒ 21 මේ විදිහට ටේප් එක ආධාරයෙන් කොටස් හතරකට බෙදා ගන්නවා. බෙදාගත්තහම මට ඇවිත් තියෙනවා පහ මාරක්. මං මේ පහ මාරට අඟලක් එකතු කරනවා. මැහුම් වාසි වලට අඟල් භාගිකුත් බුරුල සඳහා ඇඳුමට අඟල් භාගිකුත් හැටියට. එතකොට මට 6 හමාරක් හම්බ වෙනවා. මං ඒ 6 හමාර ලකුණු කරගන්නවා පහලින් ඇඳගත්තු බ්ලවුස් එකේ උස රේඛාවේ. ඇඳගෙන මං ඒ දක්වත් ලක්ෂයයි කිහිලි කට ලක්ෂයයි මං හැඩයට රූල තියලා යා කරගන්නවා. මෙහෙම යා කරගත්තට පස්සේ අංශයෙන් ඉහළට මම අඟල් භාගයක් ලකුණු කරලා මම 60 කොටස ඉන හැඩ කරගන්නවා. ඔයාලට පේනවා මම ඇඳගත්තු රේඛාවල රේඛාව අංශයෙන්. මේ විදිහට 60 කොටස හැඩ කරගත්තාම අඟල් භාගයක් අංශයෙන් ඉහළට උස්සලා අපිට ඇත්තටම ඇඳුම එල්ල හැලෙන්නේ නැහැ. නැත්තම් අපි සාය කොටස ඇල්ලුවාම ඇඳුම දෙපැත්තෙන් පහළට එල්ලෙන ගතියක් එනවා. ඒක වළක්වන්න තමයි මේ විදිහට අඟල් භාගයක් අංශයෙන් ඉහළට ඉස්සුවේ. අපි දැන් මේ කොටස කපා ගන්න තමයි තියෙන්නේ. මේ විදිහට කපා ගන්න. දැන් අපි එහෙම කපාගත ඉදිරිපස පළුව අයින් කරලා අපිට තියෙන්නේ පිටිපස පළුව ඇඳ ගන්න. පිටිපස පළුවෙත් මම ලයිලින් කොටස තමයි ඉස්සෙල්ලම කපන්නේ. මේ විදිහට නම්මලා ලයිලින් කොටස නම්ම තමන්ගේ පැත්තට තියාගෙන මම ඒක උඩින් තියාගන්නවා. ඉදිරිපස පළුව ඉදිරිපස පළුව තියාගන්නකොට පිටිපස පළුව සඳහා නවාගත් රෙද්දි නවාගත්තේ නැම්මට ඉදිරිපස පළුවේ නැම්ම තමයි මේ විදිහට තියාගන්න ඕනේ. අපිට ලේසියි. එතකොට වෙන වෙනම ආයිත් අපිට ලකුණු කරන්න ඕන වෙන්නේ නැහැ. මේ ලක්ෂ මේ විදිහට උරහිස රේඛාව දික් කරගන්නවා නැම්මට වෙනකම්ම. අනිත් ලක් අනිත් මේ රේඛා ටික පෙරපළුවේ විදිහ මේ විදිහට ඇඳගන්නවා. ඔයාලා මේ විදිහට කරන්න හරි පහසුයි. එතකොට අපිට කාලෙත් ඉතුරුයි. අපේ මේ විදිහට ඇඳගන්න. ඇඳගෙන ඉවර වෙලා මම පොඩි ලක්ෂයක් දාගන්නවා කර පළල ගාවින්. නැත්නම් කර පළල වෙනස් වුණාම ඉස්සරහා පළුවයි පිටිපස පළුවයි අපිට මහන්න ගියාම කරදරයි. මම මේක පිටිපස කරේ කර ගැඹුර හැටියට අඟලක් තමයි පහත් කරන්නේ. මට උරහිස මූට්ටු කරන්නත් අඟල් භාගයක් ඕන. ඒ නිසා මම එක අඟල් එක හමාරක් පහත් කරන මේ විදිහට කර හැඩේ ඇඳ ගන්නවා. අපි පිටිපස පළුවේ කර ගොඩක් පහත් කරන්නේ නැහැ. දැන් මට ඕන කරනවා මම පොඩි ඕපන් එකක් තියලා තියෙනවා පිටිපස පළුවේ. එන්නේ හැඩේ අඳින්න තමයි මම ගන්නේ. හැඩේ අඳින්න අඟල් 8ක් පහත් කරනවා. මේක මෙච්චර පහත් කරන්න ඕනේ නැත්නම් මීට අඩු ප්‍රමාණයක් පහත් කරන්නත් පුළුවන්. මම අඟල් එක හමාරක් පළල හැටියට එක පැත්තකට දෙකට නැවුවහම එක පැත්තකට ගන්නවා.
මේ විදිහට මම ලකුණු කරගන්නවා අංග ලක් තියලා. අංගල් එකහමාරක් තමයි මට ඕනි වෙන්නේ. ඒ වුණාට මං අංග ලක් තියලා ලකුණු කරගන්නවා මම මහුන් වාසිත ඕන නිසා. මට ඇත්තට මේ අංග ලක් ලකුණු කරලා මෙහෙම ඇඳගෙන කැපුවට පස්සේ මහනකොට අඟල් භාගයක් එහෙම මැහුවාම මට අඟල් එකහමාරක් හම්බ වෙනවා එක පැත්තක. මේ විදිහට මම දෙපැත්තෙන් හැඩ කරගන්න ඔයාලට පේනවා හරි පහසුවෙන් කරගන්න පුළුවන් මේ හැඩ කරන එක. අමුතුවෙන් මැෂර්මන්ට් අරගෙන ඒක මැනමැන ඉන්න ඕනේ නැහැ. මේ විදිහට අඟලකුත් අඟල් අටකුත් අතර කොටුවක් ඇඳගෙන මේ විදිහට හැඩ කරගන්න තමයි තියෙන්නේ ඔයාලට. දැන් අපි මේ කොටසත් කපාගමු. මම මේ විදිහට අල්පෙනිත්තක් ගහගන්නවා. මෙතන පොඩි හැඩයක් තියෙන නිසා ඒක වෙනස් වෙන නිසා එහෙම අල්පෙනිත්තක් ගහගෙන කපා ගන්නද. දැන් මේ විදිහට මම මේ පිටිපස පළු කොටසත් කපා ගන්නවා. ඔයාලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන ගමන්ම ඔයාලගේ මැෂර්මන්ට් වලට මේ මහ ගන්න. පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැතුව පහසුවෙන් මහ ගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා මේ හැඩ කොටස තමයි කපා ගන්නේ. ඉතුරු කොටස් සාමාන්‍යයෙන් අර ඇඳගත්තු රේඛා දිගේ මේ විදිහට කපා ගන්නවා. දැන් මේ විදිහට කපාගත්තු ඉදිරිපස පළුවත් පිටිපස පළුවත් තමයි ඔයාලට මේ පේන්න තියෙන්නේ. මම හොඳටදී කොටසට පිටිපස පළුවත් ඉදිරිපස පළුවත් තියලා කපාගෙන තියෙනවා මේ විදිහට. දැන් අපි බලමු අත් කොටස් දෙක. මම මේකට චූටි ෆ්‍රිල් අතක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අත්කටපට වගේ එක හමාරක් විතර මේ කපා ගන්න අත් කොටස දිග තිබ්බහම ඇති. අපි පොඩියට රැඩි ප්‍රමාණයක් තමයි තියලා තියෙන්නේ. බලන්න මට ඇත්තටම හත හමාරක් එක පැත්තකට තියෙනවා. එතකොට සම්පූර්ණ 15ක් එනවා. බලන්න මේ 15 අත දිග ඇරියාම තියෙනවා. බලන්න මේ 15 මේ විදිහට දිග ඇරියට පස්සේ තියෙනවා. මම අතේ පළල හැටියට අරන් තියෙනවා. අතේ පළල හැටියට අඟල් දෙක හමාරක් අරන් තියෙනවා. ඒ වගේ දෙක හමාරකුත් 15කුත් රෙදි කොටසක් කොටස් දෙකක් අරගෙන එක පැත්තකින් මේ විදියට හැඩ කරලා තියෙනවා. පහසුවෙන්ම කපා ගන්න පුළුවන් අතක්. ඒ වගේම පොඩි ළමයට හරිම ලස්සන ඒ වගේ අතක් මැහුවාම. දැන් මම සාය කොටස තමයි කපා ගන්න හදන්නේ. මම රෙදි කොටස ඉරට වාටි දෙකකින් දෙකට නමාගෙන ඒක නැවතත් තුන් මුලස්ස නමා ගන්නවා. අපි ලේන්සුව නමන ආකාරයට නමාගෙන මේ වගේ කැපුම් පැත්තකුත් නැම්මකුත් එන පැත්ත අපේ පැත්තට තියාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ වගේ කැපුම් පැත්තයි නැම්මයි එන කොටස තමන්ගේ පැත්තට තියාගෙන සම්පූර්ණ නැම්ම කොටස පිට විදුරු ඉදිරි පැත්තට තියාගන්න. තියාගෙන ඉවරලා ඔයාලට පේනවා ඇති පැහැදිලිව. මේ විදිහට තමයි මම මේ ෆෙයාඩ් සාර කොටස කපා ගන්න හදන්නේ. දැන් තුන් මුලස් කොටස මුල්ල පැත්තට මම බ්ලවුස් එක තියාගන්නවා ඉදිරිපස පළුවේ. මෙන්න මේ ඉදිරිපස පළුවේ බ්ලවුස් එක තියාගෙන නැම්ම පැත්ත තියාගන්නවා රෙදි කොටසේ සාය කොටස ඉඳන් නමාගෙන සම්පූර්ණ නැම්ම තියෙන පැත්තට. මේ විදිහට තියාගෙන මම මේ කපන්න ගන්නෙ. මෙන්න මෙහෙම ලක්ෂයක් දාගෙන තියෙනවා ඔයාලට පෙනෙයි. මේ විදිහට ගවුමක් සඳහා සාය කොටස මේ විදිහට කපා ගන්නට හරි පහසුවෙන් අපිට කපා ගන්න පුළුවන්. පොඩ්ඩක්වත් එහෙම එහෙ වෙන්නේ නැතුව කපා ගන්න පුළුවන්. මම නැවතත් ඔයාලට කියන නමාගත්ත විදිහ දෙකට නමලා රෙදි කොටස ලේන්සුවක් ආකාරයට නමාගෙන තුන් මුලස් මේ තුන් මුල්ල පැත්තෙන් නැම්ම පැත්තට බ්ලවුස් එකේ නැම්මත් තියාගත්තා. තියාගෙන මේ විදිහට ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන මම ටේප් එකෙන් මැනලා බලනවා මේ මුල්ලේ ඉඳන් මම ලකුණු කරගත්තු ලක්ෂයට තියෙන දුර ප්‍රමාණය කොච්චරක්ද කියලා. මේක කෙනාගෙන් කෙනාකට වෙනස් වෙනවා. මහත බබෙකුට නම් මේක මීට වඩා වෙනසක් එනවා. කෙට්ටු බබෙකුටත් මීට වඩා ලොකු වෙනසක් එනවා. මට නමයක් තියෙනවා. මම මේ විදිහට ඒ නමය මෙන්න මේ විදිහට ටේප් එක ආධාරයෙන් වටේට ලකුණු කරයි යනවා. වලට පැහැදිලි. ඇත්තනම් පහසුවෙන් මේ සාය කොටස කපා ගන්න පුළුවන් මේ විදිහට අපිට. මම මේ ලක්ෂ දෙක යාකල හැඩ කර හැඩ රේඛා වැඳ ගන්නවා. මෙන්න මේ විදිහට හැඩ රේඛාවක් මම ඇඳ ගන්නවා. දැන් මට සායට ඕන කරන උස ලකුණු කරගන්න ඕනේ. හරියට මංගල 9ක් තියෙනවා. දැන් පේනවා යාලට ඒ රේඛාවට. මට සායට ඕන කරන උස තමයි මම දැන් ලකුණු කරගන්න යන්නේ.
මේකේ උස මම ගන්න ප්‍රමාණයම ගන්න ඕනේ නැහැ. මට ඇත්තටම 15ක් තමයි යෝනි වෙන්නේ. සමහර විට එක වසරේ බබෙක් වුණත් පෙළබ්බ බබාලා මීට වඩා උස වෙන්නත් පුළුවන්. පෙළබ්බ බබාලා මීට වඩා උසින් අඩු වෙන්නත් පුළුවන්. මම වැහුම් වාසි වලටත් අඟලක් එකතු කරලා 15ට අඟලක් එකතු කරලා අඟල් 16ක් හැටියට තමයි සාය උස ලකුණු කරන්නේ. ඔයාලට පේනවා මම සායේ 70 කොටසේ ඉන ලකුණු කරපු දැනට ටේප් එක තියලා තමයි මේ විදිහට මම මගේ සාය උස කොටස ලකුණු කරගෙන යන්නේ. මේ විදිහට ළඟ ළඟ ලක්ෂ දාගන්න. එතකොට අපිට මේ පහසුවෙන්ම සාය වාටිය වක්‍රවාකාරව වැඳ ගන්න ලේසි. නැත්නම් එක එක විදිහට හැඩේ වෙනස් වෙන්න පුළුවන්. අර ලකුණු කරගත්තු ලක්ෂ ටික මම මේ විදිහට හැඩ රේඛාවකින් යා කර ගන්නවා. ඇත්තටම ඔයාලටත් හරි පහසුවෙන් මේක කර ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට යා කර ගන්න. දැන් මේ විදිහට ඇඳගත්තු සාය කොටස මම කපා ගන්න තමයි හදන්නේ. මේ විදිහට මම ඉස්සෙල්ලා මේ අට කොටසින් කපා ගන්නවා. මේ ඇඳගත් රේඛා වලින්ම තමයි කපා ගන්නේ. කපාගෙන මම සම්පූර්ණ නැම පැතර කට් මාක් එකක් දා ගන්නවා. ඔයාලට බ්ලවුස් එකටත් මේ විදිහටම නැම්මට කට් මාක් දා ගන්න. එතකොට අපිට මහනකොට පහසුවෙන් මහ ගන්න පුළුවන්. ඒ වගේම තමයි සාය කොටසේ නැම්මෙන් මේ සාය කොටස කොටස් දෙකකට වෙන් කර ගන්න ඕනේ. දැන් ඊට පස්සේ අපිට ඕනි කරන පිටිපස්සට ගැට ගන්න පටි. මේ පිටිපස්සට ගැට ගන්න පටි මං අඟල් 3ක් පල්ලට තමයි අරන් තියෙන්නේ. අරගෙන අඟල් 25ක් වගේ දිග හිටින්න තමයි අරගෙන තියෙන්නේ. මං ඇත්තටම අත් දෙකටත් අලංකාර අත් දෙක අලංකාරය සඳහා පොඩි පටි කොටසක් අල්ල ගන්නවා. අඟල් 2ක පටි කොටසක් පළල හැටියටත් ඒ වගේම අත් කොටස වගේ දිග හිටින්න තමයි මේ වගේ පැටි කොටස් දෙකක් අරගන්නේ. ඔයාලට පේනවා මේ විදිහට තමයි මේක තියෙන මහගන්නේ. අපි මහනකොට බලමු ඒක කොහොමද මහගන්නේ කියලා. දැන් මම අරගෙන තියෙනවා කරෙන් ගැට ගහන්න ගන්න පැටි කොටස. මම මේක බයස් අතර තමයි කපාගෙන තියෙන්නේ. මේ පැටි කොටස බයස් අතර නැති වුණත් කෙලින් අතර කපා ගත්තත් අපිට මහන්න පුළුවන්. මේ පැටි එක පළල ළඟ එක හමාරක් හැටියට තමයි මම අරගෙන තියෙන්නේ. පැටි කොටස් දෙකක් ඕනි වෙනවා. ඒ විදිහට අඟල් 15ක් වගේ ප්‍රමාණයක් දිග තිබ්බා මේ පැටි කොටස හොඳටම ප්‍රමාණවත්. ඒ වගේ කොටස් දෙකක් කපා ගන්න. දැන් අපි බලමු මේ කොහමද මහගන්නේ කියලා. මම ඉස්සෙල්ලම අරන් තියනවා 70 කොටස ඉස්සරහා පළුව හොඳ රෙදි කොටසට ලයිලින් කොටස තියාගෙන මම මුලින්ම මේ විදිහට කර මහගන්නවා. කර වටේ අඟල් භාගික මැහුම් වාසි හිටින විදිහට තමයි මහගන්න ඕනේ. මේ විදිහට මහගෙන යන්න. මේ වීඩියෝ එක මගින් මගින් යවන්න නැතුව සම්පූර්ණ වීඩියෝ එක එක දිගට බලන්න. ඔයාලට එතකොට පුළුවන් කොහෙවත්ම මග ඇරෙන්නේ නැතුව කොහෙවත් පටල ගන්න නැතුව මේ විදිහට මහන්න. මම මේ මහගත්තු කර වටේ නූල කැපෙන්නේ නැති වෙන විදිහට අඟලක ප්‍රමාණය වගේ දුරින් කට් මාක් දාගන්නවා. මේ විදිහට කට් මාක් දාගත්තේ නැත්නම් මේ කර කොටස අපිට හරවල මහන්න බැරි වෙනවා. ඒක නිසා තමයි මේ විදිහට කට් මාක් එක දාගන්නේ. දැන් මම මේ මහගත්තු ලයිලින් කොටස කරට අල්ලගත්තු 70 කොටස දිග ඇරලා අර මහගත්තු කොටස ලයිලින් එක පැත්තට හරවල නැවත අවුට්ලයින් එකක් මහගන්නවා. මේ විදිහට අවුට්ලයින් එකක් මහුවාම හොඳ නිමාවක් වගේම කරට හොඳ ශක්තිමත් භාවයක් ලැබෙනවා. ඒ නිසා තමයි අපි මේ විදිහට අවුට්ලයින් එකක් මහගන්නේ. මේක හොඳ රෙද්ද පැත්තට හරවන්න එපා, ලයිලින් එක පැත්තට හරවලා මහගන්න. මේ තියෙන මේ විදිහට මහගත්තු අවුට්ලයින් එක මහගත්තු කොටස වලට පේනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට
හොඳ පිටපැත්ත හැරවන්න. හැරෙව්වට පස්සේ ඇත්තටම කරේ හොඳ නිමාවක් තියෙනවා. ඒ වගේම හොඳ ශක්තිමත් භාවයක් තියෙනවා. මේ විදිහට මහගන්න. දැන් මේ පිටිපස්ස කොටස තමයි මහගන්න ඕනේ. මුලින්ම පිටිපස්ස කොටසේ කරෙන් ගැට ගහන්න තියෙන පටි දෙක මහගන්නවා. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට පටි කොටස් නමාගෙන නැවතත් දෙකට නමලා මහගෙන යනවා. හීනියට අවුට් පුට් එකේ වාසියට තියලා මහන්න එපා. ටිකක් හීනියට ළඟින්ම මහගෙන යන්න නැම්මට. ඔන්න මේ විදිහට මහගෙන යන්න. පටි කොටස් දෙක මේ විදිහට මහගන්න ඕනේ. ඔයාලට මේකට මම පාට දෙකක් අරන් තිබ්බට ඔයාලට එකම පාටෙත් දෙකින් උනත් මේ ඇඳුම නිර්මාණය කරගන්න පුළුවන්. ඔයාලා කැමැත්ත අනුව ඒක නිර්මාණය කරගන්න පුළුවන්. මේ තියෙන පටි කොටස් දෙක මම මේ විදිහට මහගෙන දැන් බලමු මේකත් පිටිපස්ස කොටස අල්ලගන්නේ කොහොමද කියලා. ඒකෙත් මම මුලින්ම මෙන්න මේ විදිහට අරගෙන හොඳ රෙද්ද මත ලයිලින් කොටස තියලා කර මහන්න පටන් ගන්නවා. උරහිස කොනෙන් තමයි කර මහන්න පටන් ගන්න. උරහිස පැත්තේ ඉඳන් ඉහළ ඉඳන් කරේ ඉහළ ඉඳන් මේ විදිහට මහගෙන එනවා. අපිට මේ විදිහට මහන ගමන්ම තමයි අපි ගැට ගන්න පටි කොටස අල්ලන්නේ. මේ විදිහට මහගෙන ඇවිල්ලා පොඩි ප්‍රමාණයක් දීද්දී මේ කොටස් දෙක අතරින් රිංගවල අපි අර මහගත්තු පටි කොටස තියාගන්නවා. තියාගෙන මෙන්න මේ විදිහට මහගෙන යනවා. දැන් අපි මෙහෙම මහන නීල් එක ගහලා පුට් එක උස්සන හරවල තමයි මහන්නේ. එහෙම හරවල මහනකොට නැවතත් හරි පටි කොටස අහුවෙන්නේ නැති වෙන්න මහන්නේ. එහෙම අහුනොත් අපිට පටි කොටස නීට් එකට එන්නේ නැහැ. ගැට ගහන්න බෑ. ආයෙමත් අපිට මේ කර ලැහන්න සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට තමයි මහගන්න ඕනේ. මුලින්ම මහන කෙනෙන්නම් ඔයා අල්පෙනිති වලින් මේ කොටස් රඳවගෙන මහන්න. ලයිලින් කොටසයි හොඳරදි කොටසයි තියලා අල්පෙනිති ආධාරයෙන් මහන්න. එහෙම නැත්නම් පුරුදු කෙනෙකුට නම් මේ විදිහට මහගෙන යන්න පුළුවන්. මේ විදිහට තමයි මහගන්න. ඊළඟ පටි කොටසත් මේ විදිහට මහගෙන ඇත්තටම කට් මාක් දාගන්නවා. නූල කැපෙන්නේ නැති වෙන්න ඇඟිලි ඇඟිලි දෙකෙන් කට් මාක් දාගන්න. මම මේ මුළු කපාල අයින් කරගන්නවා. එතකොට හරවන්න පහසුයි. නැත්තම් හරවන්න අමාරුයි. එතන පොඩි ගැටිත්තක් වගේ හිටිනවා. මේ වගේ අවුට්ලයින් නූල කැපෙන්නේ නැති වෙන්න කට් මාක් දාගන්න. ළඟ ළඟ කට් මාක් දාගන්න. මොකද පිටේ කර්ව් එක ගොඩක් තියෙනවා. ඒක හරව ගන්න අමාරුයි. ඒක නිසා ළඟ ළඟ කර්ව් එකට කට් මාක් දාගන්න. එහෙම කට් මාක් දාගෙන අපි මේ කොටස් දෙක හොඳ පිට පැත්ත හරවනවා. ඔයාලට පේනවා මේ විදිහට හරවලා අපි මහගත්තු පටි කොටස චුට්ටක් ඔන්න ඔහම ඇද්දාම ලස්සන දෙනවා. ඔයාලට පේනුනේ පටි කොටස වෙන කොහෙන්වත් අහුවෙලා නැහැ. මම තියෙන මහගත්තු තැනට විතරයි අහුවෙලා තියෙන්නේ. මේ විදිහට තමයි මැහෙන්න ඕනේ. මෙන්න මේ විදිහට හරව ගන්න. එහෙම හරවගෙන බලමු අපි කොච්චර නීට් එකක් තියනවද කියලා අපි මහගත්තු ඇඳුමේ. මෙන්න මේ විදිහට අපිට මහගත්තු කර කොටස මෙන්න මේ විදිහට අනිත් පැත්ත හැරෙවුවාම ලස්සනට තියෙන්න ඕනේ. හොඳ තිමාවකින් එනවා. අපිට ඇත්තටම හරි පහසුවෙන් මහගන්න පුළුවන්. අපිට ෂිපර් අල්ලන්න කරදරයක් නැහැ. බොත්තම් අල්ලන්න කරදරයක් නැහැ. මේ විදිහට මහගත්තාම දැන් අපි ඉදිරි 60 කොටසත් පිටිපස 60 කොටසත් උරහිසෙන් මූට්ටු කරගමු. අපි මේක මහනකොට උරහිස මූට්ටුව පේන්නේ නැති වෙන්න තමයි මහන්නේ. මේ විදිහට ඉදිරි පිටිපස පළුවේ 60 කොටස උඩින් ඉදිරිපස පළුවේ 60 කොටස තියාගන්න. තියාගෙන ඔයාලට පේනවා මම ලයිලින් කොටසයි හොඳ රෙදි කොටසයි දිග ඇරලා කරේ මූට්ටු දෙක එකට එකතු වෙන විදිහට මෙන්න මේ විදිහට තියාගන්නේ. මට මේක තේරුම් කරන්න තේරෙන්නේ නැහැ ඔයාලට. මං හිතන්නේ වීඩියෝ එක බලනකොට ඔයාලට ඒක තේරෙනවා. ඒ විදිහට තමයි අපි මහගන්න ඕනේ. හැබැයි මේ විදිහට මහගෙන යනකොට ඉදිරි කරට අල්ලගත්තු ලයිලින් කොටසයි පිටිපස්ස කරට අල්ලගත්තු ලයිලින් කොටසයි ඒ මූට්ටු එහෙම එහෙ වෙන්නේ නැතුව එක උඩ එක හිටින විදිහට මූට්ටු වෙන්න ඕනේ. එහෙම වෙනස් වුණොත් එහෙම අපි මහගත්තු ඇඳුමේ කර පොඩ්ඩක් වෙනස් වෙන්න බලයි එහෙට මෙහෙට වෙලා.
ඒක නිසා හොඳ නිමාවක් ගන්න නම් ඒ විදිහට මාව ගන්න. දැන් මේ පේනවනේ ඔයාලට. දැන් අපිට මෙතනදී උරේස් මූට්ටුව පේන්නේ නැහැ. අපේ ලයිනින් කොටසට මේ උරේස් මූට්ටුව වැහිලා තියෙන්නේ. මේ විදිහට තමයි මහුවට පස්සේ තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේ ලයිනින් කොටස් අහු වෙන විදිහට 60 කොටස් සම්පූර්ණ වටේටම ඉදිරිපස පළුවෙත් පිටිපස පළුවෙත් මෙන්න මේ විදිහ වටේටම නූලක් ඇදගන්න ඕනේ. එහෙම ඇදගත්තාම අපිට මහනකට වෙනස් වෙන්නේ නැහැ. ඔයාලට පේනවා මම මේ විදිහට මුළු සම්පූර්ණ 60 කොටස වටේටම නූලක් ඇදගෙන තියෙනවා. පුට්ටකේ වාසියට වගේ ඇදගන්න නැත්තම් මහුවම් පෙනේ. දැන් මේ තියෙන අත් කොටස. අත් කොටසේ කණපිට පැත්තේ මේ විදිහට පටි කොටස තියාගෙන මහගෙන යනවා. එහෙම තියා ගන්නකොට පටි කොටසේ හොඳ පිට අතේ කණ පිට උඩට හිටින්න තමයි මේ විදිහට තියාගන්නේ. මේ විදිහට තියාගෙන මහගෙන යන්න. අත් කොටස් දෙකටම මේ විදිහට අපි අල්ල ගන්නවා. අල්ලගෙන මේ කොටස අපි නැවත අනිත් පැත්තට හරවගෙන හරවගෙන මෙන්න මේ විදිහට නමලා නැවතත් එකපාරක් නමලා අපි අර මහගත්ත මැස්ම පේන්නේ නැති වෙන විදිහට නමා ගන්න. නමාගෙන මෙහෙම මහගෙන යන්න. අත් මේ විදිහට නමනකොට අනිවාර්යයෙන්ම අපි මහගත්ත මැස්ම පේන්නේ නැති වෙන නැවෙන්න ඕනේ. මැස්මට පොඩ්ඩක් එහෙන් තමයි නැවෙන්න ඕන. නැත්තම් මේ මහගත්ත මැස්ම පේනවා. දැන් අපිට ජනවාරියෙන් අලුත් අවුරුද්දක් ලැබෙනවා. ජනවාරියට තමන්ගේම දුවට මේ විදිහට අපිට ගවුමක් මහලා දෙන්න පුළුවන් ඔයාලට. මේ විදිහට මම අඟලක් වගේ දුරින් චූටි සැලි ටිකක් තියාගෙන තියෙනවා. ඒ මහගත්තු අත් කොටස් දෙක මත් කොටස් දෙක මේ විදිහට නිම කරගන්න. අපි බලමු මේ අත් කොටස් කොහොමද අපේ ඇඳුමට තියලා මහගන්නේ කියලා. මම මුලින්ම මේ විදිහට රැලි කරගත්තු අත් කොටස් වලට කට් මාක් දාගන්නවා. හරි මැදින් දෙකටත් නමලා හරි මැදින් කට් මාක් දෙක දාගන්නවා. දාගෙන අපේ අතට දාගත්තු කට් මාක් එක අපේ උරහිස මුදුනට හිටින විදිහට තමයි මැහෙන්න ඕනේ. ඇඳුම හොඳ පිටට අපේ අතේ හොඳ පිට හිටින විදිහට කන පිට උඩට හිටින විදිහට තියලා තමයි තියෙන්නේ. ඇඳුමේ කන පිට යටට ඇඳුමේ හොඳ පිට උඩටත් අතේ හොඳ පිට යට ඇඳුම උඩට හිටින්නත් කන පිට උඩ පැත්තට හිටින්නත් මේ විදිහට මහගන්න. මේ විදිහට අත් කොටස් දෙකම මහගන්න පුළුවන් අපිට. මේ විදිහට අත් කොටස් දෙක මහගන්න ඔයාලට පේනවා. මේ විදිහට තමයි අත් කොටස් දෙක මහගෙන තියෙන්නේ. දැන් අපි සාය කොටස අල්ලගන්න තමයි හදන්නේ. මම 60 කොටසටයි සාය කොටසටයි කට් මාක් දාගන්න කියලා මුලින්ම ඔයාලට කිව්වා මතක ඇති. දැන් අපි 60 කොටසේ කට් මාක් එකයි සාය කොටසේ කට් මාක් එකයි එක උඩක හිටින්න තියාගෙන තමයි මහන්න පටන් ගන්නෙ. ඇත්තටම ඔයාලට අලුතෙන් මහන කෙනෙක් නම් එහෙම තියලා අල්පෙනිති ගහලා ඊට පස්සේ මහන්න. මහන ගමන් අලුතෙන් තෙන් ගලවලා අයින් කරන්න. හුරු කෙනෙක් මහනවා නම් මේ විදිහට මහගත්තට කමක් නැහැ. මේ විදිහට පිටිපස්සේ පළුවටත් ඉස්සරහ පළුවටත් සාය කොටස් අල්ලගන්න. මං එහෙම අල්ලගත්තු සාය කොටස් සහ අත් කොටස් ඕලොක් කරන් තියෙනවා. අත් කොටසත් මම මේ විදිහට ඕලොක් කරගත්තා. සාය කොටසත් මම 60 අල්ලගෙන මේ විදිහට ඕලොක් කරගෙන තියෙනවා. ඔයාලට මේක ඕලොක් එකක් නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඕලොක් එකක් තියෙනවා නම් ඇත්තටම හොඳ නිමාවක් ගන්න පුළුවන්. දැන් අපිට ඉන්නට ගැට ගන්න පටි කොටස් දෙක තමයි මහගන්න තියෙන්නේ. මේ විදිහට මුලින් නවලා නැවත දෙපැත්තෙන් නවලා ඔයාලට පේනවා සම්පූර්ණ හරිමැදින් මෙහෙම නමලා තමයි පටි කොටස් දෙක මහගන්නේ. මේ විදිහට පටි කොටස් දෙක මහගන්න. අපි දැන් මේ හරවන කොට අපි මහගෙන යනකොට හරවනවා නම් අනිවාර්යයෙන්ම නීල් එක තියලා ওই වගේ තැන් හරවන්න ඕනේ. මොකද එතන L හැඩයක් වගේ තියෙන්නේ. කර්ව් හැඩයක් තියෙන තැන්වලදී විතරයි අපි පුට් එක උස්සලා ඉදිකට ගහලා හරවන්නේ නැත්තේ. L හැඩේ වගේ තියෙන තැන්වලදී අපි අනිවාර්යයෙන් නීල් එක ගහලා පුට් එක උස්සලා තමයි හරවන්න ඕනේ. එහෙම හැරෙව්වම තමයි අපේ හැඩේ ඒ විදිහට මිස්මතු වෙලා පේන්නේ.
මේ විදිහට මම දිගටම නව 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 මහගෙන යනවා. මේ විදිහට පටි කොටස් දෙකක් මහගන්න පුළුවන්. මේ තියෙන මේ විදිහට මහගත්තු පටි කොටස් දෙක ඔයාලට පේනවා. මේ විදිහට පටි කොටස් දෙකම මහගෙන තියෙනවා. දැන් අපි සාය කොටස අල්ලගෙන පටි කොටස් ටික මහගෙන තියෙනවා. දැන් අපිට අංශය මහගන්න තමයි තියෙන්නේ. අපි ඇඳුම අරගෙන හොඳ පිට ඇතුළට හිටින්නත් කන පිට ඉහළට හිටින්නත් තමයි තියාගෙන තියෙන්නේ. අත්කට කොණින් ඔයාලට පේනවා අත්කට කොණින් මේ විදිහට තියාගෙන බලන්න. නැවතත් මේ ඔයාලට පේනවා මේ විදිහට අත්කට කොණින් තියාගෙන මම මහගෙන යනවා. මගේ අඟල් භාගෙ මහුන් වාසිය එළියට හිටින්න තමයි මම මහගෙන යන්නේ. මේ විදිහට මහගෙන එනකොට සාය කොටසයි හැට්ටේ කොටසයි මූට්ටු උණු පිටිපස්සේ පළුවේ ඉස්සරහා පළුවේ ඒ මූට්ටු එක උඩ එක හිටින්න ඕනේ. ඒ විදිහට ටිකක් දුර මහගෙන ඇවිල්ලා මම පටි කොටස තමයි අල්ලගන්නේ. පටි කොටස නවල මහප් පැත්ත නෙමෙයි, නවන්න නැතුව මහප් පැත්ත තමයි අල් තියාගන්නේ. සාය කොටසයි හැට්ටේ කොටසයි මූට්ටුනේ මූට්ටුවේ මැදට හරියට පටි කොටස තියාගන්න ඇතුලේ. තියාගෙන ඊට පස්සේ අනිත් කොටසේ උඩින් තියාගෙන මේ විදිහට මහගෙන යන්න අංශය. අපි යටින් තියාගත්තු පටි කොටස අහුවෙන් දෙන්න එපා. අපහු අපි ඉනගාවෙන් විතරක් අහුණාම් ප්‍රමාණවත්. දැන් මේ විදිහට අපිට දෙපැත්තෙන් මහගන්න පුළුවන්. එහෙම මහගත්තු අංශය මම ඕලොක් කරන් තියෙනවා, ඔයාලට පේනවා. දැන් මම වාටිය මහන්න ගන්නෙ මේ විදිහට එකපාරක් නවලා නැවත නමලා තමයි මම වාටිය මහගෙන යන්නේ. දැන් මේක ප්‍රයාඩ් සායක්නේ. ප්‍රයාඩ් සායක් නිසා හැමෝටම මේ විදිහට එකපාරම දෙකට නමලා වාටිය මහගන්න අමාරුයි. ඒ නිසා ඔයාලට පුළුවන් එකපාරක් මේ වගේ එකපාරක් නවලා මහගෙන ගිහිල්ලා දෙවැනි පාර නැවතත් නමලා මහගෙන යන්න. දැන් මට නම් හුරු නිසා මම එකපාරම මේ විදිහට වාටිය නමලා මහනවා. හුරු නැති කෙනෙක් නම් එක පාරක් නැවුවා මැහුවා, ආපහු පාරක් නැවල මැහුවාම නැවුම් පාරවල් දෙකම සම්පූර්ණ වෙනවා. මේ විදිහට තමයි මහගන්න තියෙන්නේ. මෙහෙම මහගන යන්න මෙහෙම මහගන්න. ඒ වගේම තමයි මේ විදිහට කොහෙන්වත් වරද්ද ගන්න නැතුව යාලට සම්පූර්ණ මැදුම් මේ විදිහට මහගන්න නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක මගින් යවන්නේ නැතුව මුලින් ඉඳන් අගටම සම්පූර්ණ වීඩියෝ එක බලන්න. ඒ වගේ මගේ මැහුම් කලාව Facebook page එකට ඔයාලත් මහන ඔයාලගේ බබලට මේ වගේ ඇඳුමක් මහලා ෆොටෝස් දාන්න කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා. මම ඔයාලට යටින් මම දාන්නම් මගේ Facebook link page link එක. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිත් අයටත් මේ වීඩියෝ එක බෙදා ගන්න කැමති නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. නැවත නැවතත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ විදිහට තමයි මම සම්පූර්ණ මහගෙන යන්නේ. ඔයාලට මේ විදිහට ප්‍රයත්න සායම මහගනට පොඩි පොඩි අපහසුතාවයන් නැති වෙයි නම් මම අර මුලින් කිව්වා වගේ එකපාරක් නවල මහගෙන ගිහිල්ලා දෙවෙනි පාර නැවත නවල මහන්න. මේ විදිහට මම මහගෙන ඇවිත් තියෙනවා. මම අවසානයේ පටන් ගන්න තැනින් අවසන් කරන ගමන් මම ටැග් කරගන්නවා නූල් එක උඩ.